උරුමය වැඩසටහන යටතේ සින්නක් ක්‍රීඩා මොප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මඩකලපුව නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. මේ යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 27,595කට සින්නක් ක්‍රීඩා මොප්පු හිමිවනවා. මේ සංකේතවත් කරමින් පවුල් 192කට ජනාධිපතිවරයා ඔප්පු ලබා දුන්නා. එමෙන්ම උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඩිප්ලෝමාධාරීන් 250 දෙනෙකුට ගුරුපත් වීම ලබා දුන්නා. මමත් ජයිශංකර් විදේශ ඇමතිතුමත් සාකච්ඡා කරද්දි තිරිකුණාමලයේ කේන්ද්‍ර ස්ථානයක් ඇටියට දියුණු කරන්න තීරණය කරා. ඉන්දියාවේ තෝන්නම් ඒ උවමනා භාණ්ඩය මෙහෙන් තිරිකුණාමලයෙන් පිට කරන්න, වරාය හදන්න, ඒ වගේම බලශක්ති මධ්‍යස්ථානයක් කරන්න, කර්මාන්තපුරයක් කරන්න, එහෙම කරාම මේ පැත්තෙත් විශාල දියුණුවක් ඇතිවෙන්ට යනවා. මේ ප්‍රදේශවල කෘෂිකර්ම නවීකරණයේ වැඩසටහන යටතේ අපි විශාල කෘෂිකර්ම ව්‍යාපාර ආරම්භ කරනවා. මහවැලියේ නොදියුණු ඉඩම් තියෙන්නේ මඩකලපුවේ තිරිකුණාමලයේ, ඒවා දියුණු කරන වැඩසටහනක් ගේනවා. ඒ වගේම අපි වෙරුගල්ලාරු ඉඳන් අරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. මේ මඩකලපුවේ කොටුව විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයක් සඳහා හෝටලයක් සඳහා බාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂාව යටතේ. එහෙනම් මේ ස්ථානයේදී හොඳ හෝටලයක් නගරයේ තුලම ලැබෙනවා. කිරිපට්ටි පාලනය දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා, නැගෙනහිර විශ්වවිද්‍යාලයයි අග්නිදිග විශ්වවිද්‍යාලය. මේ අවුරුද්දේ ආර්ථික පරිවර්තන පනත සම්මත කරයන් පස්සේ විශාල වැඩ කොටසක් මෙහෙන් ක්‍රියා කරන්න තිබෙනවා. තිරිකුණාමලයේ අපනයන ආර්ථිකය බවට අපි පරිවර්තනය කරන්න යනවා. ජනතාව ආණ්ඩුවෙන් ඉඩම් අරගෙන සින්නක්කරයි තියනේ, බලපත්‍ර තියෙන්නේ, පර්මිට් තියෙන්නේ, ජයභූමි හරි සීමා තියෙනවා. ඒ අයට තමන්ට මේ ඉඩම ආපහු ලබලා දෙන්න සින්නක්කරයි ලබලා දෙන්න මම තීරණය කරා. මේක තමන්ගේ ඉඩම, දැන් කාටවත් යටත් වෙන්න උවමනා නැහැ. තවත් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. Almost on an allocation of 1 billion under the former minister රටේ නිෂ්පාදන ඉහළ නන්වන්න කෘෂි නවීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කැපවෙන්න කියලා ජනාධිපතිතුමා අපට නිතරම උපදෙස් දෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. On the side of the people of the Batiklo for working very closely in the development of this අපි හැමෝම කතා කරන්නේ ඡන්ද ගැන කතා කරනවා. අපේ ඉදිරිපත් වෙන කැන්ඩිඩේට්ස්ලා කවුද කියලා අහනවා. දේශපාලන නායකයෝ යාපනට ගිහිල්ලා අපි දෙමළ ජනතාවට අවශ්‍ය දේවල් දෙන්න සූදානම් කියලා කියනවා. කවුරුත් පිළිගන්නවා දෙමළ ජනතාවට යම්කිසි සහනයක් දෙන්න ඕන කියන මතයනට සියලු දෙනා අවිල්ලා ඉන්නවා බව අපි ආඩම්බර වෙනවා. ඔබතුමා නිසා, ඔබතුමා ඉතිහාසයේ very experienced දේශපාලන නායකයෙක්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජීවත් වෙන සිංහල, මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි අපි සියලු දෙනා එකට ජීවත් වෙන්න හොඳ කන්ස්ටිටියුෂන් එකක් අපි හදන්න ඕන. ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. යුද්ධයට අපේ මිනිස්සු ගොඩාක් අපි නැති වෙලා තියෙනවා. අපි නැති කරා ආර්ථිකයෙන් කඩාවැටිච්ච මේ රට හදන්න ඔබතුමා ඉදිරියට ආවා. අපි බලාපොරොත්තු වෙන්නේ කඩාවැටිච්ච රට හදන්නේ කොහොමද? ඔබතුමා දන්නවා මේ රටට අවශ්‍ය කන්ස්ටිටියුෂන් මොකද්ද? ඉන්ද නාඩු මේ මෝසමාන පොළොවදර රට බරපතල ආර්ථික අර්බුදයක තියෙද්දී ජනාධිපතිතුමා රට බාරගෙන නව ආර්ථික වැඩපිළිවෙල රසක් රට තුළ ක්‍රියාත්මක කළා. මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ජනතාව අධිෂ්ඨානශීලී විය යුතුයි. මක්කලම් උරුදියාන මනනලියෝඩ 954 මිලියන් රටේ ආර්ථිකයේ කඩාවැටෙන අවස්ථාවේ රට බහර ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අතේ සල්ලි තිබුණත් අවශ්‍ය දේවල් මිලදී ගන්න දින ගණනාවක් පෝලිම් වල ඉන්න වුණා. මේ රට ගොඩනගන්න කාටවත් පැහැදිලි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඩිස්ත්‍රික් සෙක්‍රටරියට් රුපියල් මිලියන 1555ක වියදමින් මඩකලපුව තිරයිමඩු ප්‍රදේශයේදී කළ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී 2016 වසරේදී මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. මේ අතර පාස්කුවිරිදා බෝම ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා ක්‍රියා කළා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා. ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහතාට උපදෙස් දුන්නා. එම කටයුතු සඳහා යුද හමුදාවේ සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයාට දෙනුම් දුන්නා.
මේ අතර TMVP පක්ෂයේ නායක සිවනේස තුරේචන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පාක්ෂිකයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්තුණා. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහය ලබා දෙන බවයි සිවනේස තුරේචන්ද්‍රකාන්තන් මහතා එහිදී කියා සිටියේ.